නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පෞද්ගලිකව මම දකින විදිහට රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය. මොකද රටේ එක දවසකට වියදම තියෙනවා බිලියන 7ක්. ඒ වගේම තමයි ආදායම තියෙනවා බිලියන 5ක්. ඉතින් ඔය ඉතුරු බිලියන 2 අපිට ලබා ගන්න වෙන්නේ කො ණයක් හැටියට. එහෙම නැත්නම් රටේම අයගෙන් වැඩිපුර බදු ආදායම. ඉතින් ඒක සමතුලනය කරන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන් ඔය මේ ජනාධිපතිවරයා සහ ඒ අමාත්‍යවරු මන්ත්‍රීලාට ඒ ලබා දෙන පහසුකම් සහ ඒ වැටුපා දීමන කිසියම් ප්‍රමාණයකට අවම කරලා ඒ තුලින් එකතු කරගන්න පුළුවන් යම් ප්‍රමාණයක්. ඒ වගේම තමයි රටේ නාස්තිය සහ දූෂණය කියන එක ගොඩක් නාස්තිය විශේෂයෙන් ඒක අඩු කරගෙන ඒක එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආර්ථික වැඩපිළිවෙලක් තියෙන අපේක්ෂකෙක් තමයි රටේ ඉදිරි අනාගතයට වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි රටේ පුද්ගලයන්ගේ තියෙන ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් නායකෙක් තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද දැනට යුද්ධය කියන එක ඉවර වෙලා දැන් අවුරුදු 10කටත් වැඩි. ඉතින් තාමත් දෙමළ සහ මුස්ලිම් කියලා කොට්ටාස කීපයකටම අපේ රටේ ශ්‍රී ලාංකික ජනතාව බෙදලා කතා කරන දේශපාලකයෝ ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. නමුත් ඒ එහෙම වර්ගීකරණය කරන්නේ නැතුව අපේ රටේ ආර්ථික දියුණුවට, සමාජ දියුණුවට සහ ඒ සංස්කෘතික දියුණුවට ඒ ජන වර්ග වල උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒ අයට පහසුකම් සපයන එක ඒ පත් වෙන ජනාධිපතිවරයාගේ සහ ඒ රජයේ අනිවාර්ය යුතුකමක් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඒ අයගේ භාෂාවෙන් කතා තමන්ගේ ගැටලු විසඳ ගන්න, ඒ වගේ මේ ප්‍රදේශවල තියෙන සංවර්ධන කටයුතු නිසියාකාරව සිද්ධ කරගන්න අපේ ව්‍යවස්ථා රාමුව තුලින් ඒ අවශ්‍ය පහසුකම් සහ බලතල අනිවාර්යයෙන්ම ඒ තැනැත්තන්ට ඒ ප්‍රදේශවලට ලබා දිය යුතුයි. ඒ වගේම ඒකට ලැදියාවක් තියෙන නායකෙක් තමයි ඉදිරියේදී පත් වෙනවා නම් වඩා වැදගත් වෙන්නේ.